දරුවන්ගේ සිත් තුළ ධනාත්මක සිතුවිලි වඩවා මතු පරපුර රට සමග පෙරට යන පිරිසක් බවට පත් කරමු. දරුවන්ගේ සිත් තුළින් පරාජිත මානසිකත්වය නැති කිරීම දෙමාපියන් ගුරුවරුන් ඇතුළු සියලු පාර්ශ්වවල වගකීමක් බව ජනපති පවසායි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳ අදහස් පළ කළේ කළුතර බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරීමේ උත්සවයට එක් වෙමිනි. ඩී.ඒ. රාජපක්ෂ පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් කළුතර බාලිකා විද්‍යාලය සඳහා මෙම පිහිනුම් තටාකය ලබා දී ඇත. අවට පාසල් රසක දරුවන්ගේ ප්‍රයෝජනය සඳහාද එය යොදා ගැනීමට නියමිතයි. ජනාධිපතිතුමා එහිදී පෙන්වා දුන්නේ රට තුළ දරුවන්ට ලබා දී ඇති නිදහස වඩා අර්ථවත් වීමට නම් ඔවුන් ක්‍රීඩා කලා වැනි බාහිර විෂයන් කෙරෙහි යොමුවීමට ඇති අවස්ථා පුළුල් විය යුතු බවයි. ක්‍රීඩාවලට කලාවට වගේම බාලදක්ෂෝ කැඩිටින් වලට නොඑක් සමාජ සංවිධාන කටයුතු වලට නායකත්වය දීම සඳහා අපේ දරුවන් පුහුණු කළ යුතුයි. අපේ දරුවන් ඉදිරිපත් කිරීම අපි කළ යුතුයි. දුවලද පුතාලද කියලා නෙවෙයි අනාගතයේදී වැදගත් වෙන්නේ. ගමද නගරේද කියලා නෙවෙයි වැදගත් වෙන්නේ. අධ්‍යාපනය තියෙනවා, පුහුණුව තියෙනවා, ඒ නායකත්වය දෙන්න පුළුවන් ශක්තිය තියෙනවා කියන එක තමයි තියෙන්නේ. මේ දුවල අනාගතයට පා තැබුවත් කොතරම් නවීන සමාජයකට අනුව හැඩගැහෙන්නට උනත් මේ රටට ගැලපෙන ආකාරයට ඒක කරන්න ඕනේ කියන එකත් ඔබ මතක තියාගත යුතුයි. ඒක කරන්න පොතේ පතේ අධ්‍යාපනයෙන් විතරක් බෑ. වෙනත් වෙනත් ක්‍රියාකාරකම් වලට යොමු වෙලා තමන්ට ආත්ම ශක්තියක් හොඳ චරිත ශක්තියක් ඇති කරගත්තොත් විතරයි කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඔබට අපේ ජීවිතේ කලකිරිලා එහෙම නැත්නම් ඒ වගේ කලබල වෙලා තියෙන වැරදි තීරණ අරගෙන ජීවිතේ අවුල් කරගන්න තියෙන අවස්ථාව අපි නැති කරගන්න ඕන. ඒකයි දරුවා වැඩියෙන්ම ක්‍රීඩාවට, කලාවට, සමාජ කටයුතු වලට යොමු කරන්න ඕන කියන එකයි මම විශ්වාස කරන්නේ. මගේ ගාවට එනවා දවසකට 100ක් විතර, 200ක්, 300ක් දරුවෝ. හැමෝගෙම මහාන ප්‍රශ්නයක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වයේ කී දෙනෙක් සමත්ද? SSC කී දෙනෙක් තමයිද? උසස් පෙළ සමත්ද? ඒ කීයක් තියෙනවද? මේක ටික අහනකොට මට කියනවා පහේ ශිෂ්‍යත්වයේ සමත් ගාන කියලා ඇවම 5 දෙනයි. මම ඉපාර අහනවා 100ට වඩා තියෙන ගැට්ටිය කීයක් ඉන්නවද? ඒක සර් 99ක් ඉදර ඉන්නවා. 98ක් ඉදර ඉන්නවා. හැබැයි එතකොට 98 ගැන කතා කරන්නේ ෆේල් කියලා. ඉතින් දරුවා 140 ගානක් අරගෙන 150 ගානක් අරගෙන කඩවීම් ලකුණු විතරයි පහතට වෙලා තියෙනවා. හැබැයි දරුවාගේ මානසිකත්වය දරුවාගෙන් අහපු ගමන් කියන්නේ දරුවා ශිෂ්‍යත්වයේ පාස්ද? නෑ සර් ෆේල්. ලකුණු කීයද? 152ක්. 152ක් ගන්න දරුවා ෆේල් කියලා කියන මානසිකත්වය, පරාජයයි කියලා, බැරිය කියලා, මේක වෙනස් වෙන්න ඕන. අපිට බෑ කියලා දෙයක් නැහැ. අපේ දරුවාව ධනාත්මකව හිතන්න පුරුදු කරන්න. දරුවට ගෙදරදී බහින්න අම්මලා කිසි වැඩක් නැහැ, මේ දරුවා විභාගයක් පාස් නැහැ කියලා. ඇව්වම කියන්නේ ලකුණු ගන්න අර විදිය. මොකද ශිෂ්‍යත්වයේ පාස් නැති. ඉතින් මේ මානසිකත්වයෙන් අපේ දරුවා මුදවා ගන්න අපේ දෙමව්පියන්, අපේ ආචාර්ය මණ්ඩලවල විදුහල්පතිවරු අපි තීන්දු කරන්න ඕන. රටට නිදහස උදා කර දී දරුවන්ට පැහැපර අනාගතයක් ළඟා කර දීමට ජනාධිපතිතුමාගෙන යන වැඩපිළිවෙලට සමස්ත දරු පරපුරේම ආචාර්ය හිමිවන බව එම විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණිය අධ්‍යාපනය ලබන ටෙෂාරා හේෂානි කුලසිංහ සිසුවිය එහිදී ප්‍රකාශ කළාය. අපි වගේම මේ රටේ ඉන්න සියලු සොයුරු සොයුරියන් ඉතාම නිදහසින් සතුටින් ඉගෙන ගන්නා බව අපි දන්නවා. උතුරු නැගෙනහිර ඉගෙන ගන්න යාළුවන් වගේම දකුණේ ඉගෙන ගන්න අපිට කිසිම බයක් සැකක් නැතිව ඉගෙන ගන්න, ක්‍රීඩා කරන්න, නැටුම් නටන්න වගේම මේ විදියට වේදිකාවක ඉඳලා කතා කරන්න ලැබෙන ඒ ලැබුණ නිදහස නිසායි. කළුතර බාලිකා විද්‍යාලය වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත විශේෂ සමුළුතිලිනයක් පිළිගන්වනු ලැබුවේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා කාංචනා මදුෂානි කරුණාතිලක ශිෂ්‍යාව විසිනි. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුද එහිදී උත්සව සභාවේ ඇමතූහ. අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, පාර්ලිමේන්තු මන්ත්‍රී JRP සූර්යපිරුම, විදුහල්පති GA ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.